ඇතිවෙන්නේ මහත්තයෝ සක්කාය දිට්ටිය නිසා. සක්කාය දිට්ටියේ වැඩිභාවයයි මාන්නේ කියන්නේ. මමත්වේ දැඩිභාවයයි මාන්නේ කියන සාකාරණය සකස් වෙන්නේ. ඉතින් මාන්නෙන් අපි මිදෙන්න නම් නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය අපි වඩන්න ඕනේ පෙම්තුන. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්නෝ අපි මේ ජීවිතය දකින්න ඕනේ. පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකින කෙනා මෙතන මමයේ කියලා සංඥාවක් එයා ජීවිතේ තුලින් ගන්නෙ නැහැ. මාන්නේ ඇති කරගන්නේ කුමක් නිසාද? රූපය කෙරේ ඇති කරගන්නා වූ මමත්වයේ දැඩිභාවය නිසා. වේදනාව කෙරේ ඇති කරගන්නා වූ මමත්වයේ දැඩිභාවය නිසා. සංඥාව, චේතනාව, විඥානය කෙරේ ඇති කරගන්නා වූ මමත්වයේ දැඩිභාවය නිසා. එනිසා මමත්වයේ මාන්නේ කියන කාරණේ බැහැර කරන්න නම් අනිවාර්යෙන්ම පිංගතුණි තමන් රූපේ අනිත්‍යභාවය විදර්ශනාවට ලක් කරන්න ඕන. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුල ජීවත් වෙන්න ඕන. ඒ වගේම පටිච්ච සමුප්පන්නව හේතුඵල ධර්මයන් මත ජීවිතය දකින්න ඕනේ. අවිද්‍යා පත්‍යා සංඛාරා. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාරය. මොකද මේ මෙතන මමයේ මගේ කියන සත්වයේ පුද්ගලයේ කියන සංඥාව තුලයි අපි මාන්නේ සකස් කරගන්නේ පිංගතුනි. එතකොට පටිච්ච සමුප්පන්නව යා ජීවිතය දකිනවනම් ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල යා දකිනවා මෙතන මමයේ කියලා සත්වයේ පුද්ගලයෙක් නැහැ, හේතුන් නිසා සකස් වුණා වූ දෙයක් මෙතන තියෙන්නේ කියලා. අවිද්‍යා පත්‍යා සංඛාරා. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර. සංඛාර පත්‍යා විඥානං. සංස්කාරය නිසා සකස් වුණා වූ විඥානයක් මෙතන තියෙනවා. මේ අවිද්‍යාවත් සංස්කාරයත් අතර සත්වයේ පුද්ගලයෙක් අපි දකින්නේ නැහැ. හේතුඵල ධර්මයක්. සංස්කාර පත්‍යා විඥානං. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාරයත් විඥානයත් අතර අපි සත්වයේ පුද්ගලයෙක් දකින්නේ නැහැ. එතකොට සංඛාර පත්‍යා විඥානං කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු මේ මහත්තයා මෙතන ඉන්නවා. මේ මහත්තයාට ගිය ජීවිතේ මිනිස්සෙක් මේ මහත්තයා. මේ මහත්තයා ගිය ජීවිතේ අවුරුදු 90ක් විතර ජීවත් වෙලා මේ මහත්තයා මැරෙන මොහොත එනවා. මැරෙන මොහොතේදී අවසාන චුතිසිත සකස් වෙනවා. අවසාන චුතිසිත කියන්නේ මොකද්ද? විඥානය. විඥානයේ අවසාන චුතිසිත සකස් වුනේ කුමක් නිසාද? සංස්කාර රැස් කරපු නිසායි. සංඛාර පත්‍යා විඥානං. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාරයත් විඥානයත් අතර සත්වයේ පුද්ගලයේ කිරියද හේතුඵල ධර්මය. සංස්කාර පත්‍යා විඥානං. විඥාන පත්‍යා නාම රූපං. එතකොට සංස්කාර පත්‍යා විඥානය කියන්නේ සංස්කාරයන් නිසා විඥානය අවසාන චුතිසිත සකස් වුණා. මේ අවසාන චුතිසිත විඥාන පත්‍යා නාම රූපං. විඥාන පත්‍යා නාම රූපං කියන්නේ මොකද්ද? ඒ මොහොතේ මේ මහත්යාගේ මේ ජීවිතේ අම්මාගේ මව් කුසේ කලල රූපයක් තියෙනවා. ඒක ජීව විද්‍යාත්මක දෙයක්. මේ අම්මාගේ මව් කුසේ පැලෝපිය නාලේ තියෙන කලල රූපෙට මේ විඥාණය ඇවිල්ලා බැස ගන්නවා. විඥාණය ඇවිල්ලා කලල රූපෙට බැසගත්තට පස්සේ මෙච්චර වෙලා පාවි පාවි තිබ්බ මේ මස් කෑල්ල දැන් ගැහෙන්න පටන් ගන්නවා. ගැහෙනවා කියන්නේ මොකද්ද? කාය සංස්කාර සකස් වෙනවා. අපේ මේ පපුව ගැහෙනවා වගේ මේක ගැහි ගැහි දැන් තියෙන්නේ. විඥාන පත්‍යා නාම රූපං. විඥාණය සකස් වුණ නිසා නාම රූපයන් සකස් වුණා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. එහෙනම් විඥාණය සකස් වුණා, ඊට අදාළව නාම රූප සකස් වුණා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා නාම රූප පත්‍යා සලායතන. නාම රූප නිසා සලායතන සකස් වුණා. එතකොට නාම රූප නිසා සලායතන සකස් වුණා කියන්නේ මොකද්ද? දැන් අර ගැහි ගැහි තියෙන කලල රූපය සති 7ක් 8ක් යනකොට තම්බපු විතරය ප්‍රමාණයට ලොකු වෙලා මේ ඇස කන නාසය දිව ශරීරය මනස සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න නාම රූප සකස් වුණ නිසා සලායතන සකස් වුණා. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නාම රූපය සලායතනයත් අතර සත්වයේ පුද්ගලයේ කිටියද හේතුඵල ධර්මයක්. එහෙනම් දැන් තාම අපි කොතනකවත් මෙතන සත්වයේ පුද්ගලයෙක් දකින්නේ නැහැ. හේතුඵල ධර්මයක් තමයි මෙතන දකින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සලායතන පත්‍යා පස්සෝ. සලායතන පත්‍යා පස්සෝ කියන්නේ මොකද්ද? දැන් මේ මහත්තයා ලෝකෙට බිහි වෙනවා. ලෝකෙට බිහි වුණාට පස්සේ ඇහෙන් රූප දකිනවා. ඇහෙන් රූපය දැක්කා කියන්නේ චක්කු විඥානය සකස් වුණා. ඇහෙන් රූපය දැක්ක ගමන් මොකද කරන්නේ? දැක්කා වූ රූපය ගැන හිතනවා.
චක්කු විඤ්ඤාණය මැරිලා මනෝවිඤ්ඤාණය සකස් වෙනවා. එතකොට අපිට ශබ්දයක් ඇහෙනවා. මනෝවිඤ්ඤාණය මැරිලා සෝත විඤ්ඤාණය සකස් වෙනවා. සද්දය ගැන හිතනවා. සෝත විඤ්ඤාණය මැරිලා මනෝවිඤ්ඤාණය සකස් වෙනවා. එහෙනම් චක්කු විඤ්ඤාණයමද මනෝවිඤ්ඤාණය කියන්නේ? නැහැ. මනෝවිඤ්ඤාණයද සෝත විඤ්ඤාණය කියන්නේ? නැහැ. ඇස මැරිලයි මන ඉපදෙන්නේ. මන මැරිලයි කන ඉපදෙන්නේ. කන මැරිලයි කය ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකයේ ඉන්න සෑම සත්වයෙක්ම සෑම මොහොතකම මැරෙමින් ඉපදෙනවා, මැරෙමින් ඉපදෙනවා කිය. නමුත් අපි දන්නේ නෑ පිංගතුනි. අපි මරණය කියලා දකින්නේ මොකද්ද? අවසානයේ වයෝ වෘද්ධ වෙලා මැරෙන මරණය ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නෑ. බුදුරයන් වහන්සේ දේශනා කරනවා සෑම නිමේෂයකදීම මැරෙමින් ඉපදෙනවා, මැරෙමින් ඉපදෙනවා කියලා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ? ඇසෙන් රූපයක් දකිද්දී ඇස ඉපදෙනවා පිංගතුනි. චක්කු විඤ්ඤාණය කියන්නේ ඇස ඉපදීම. ඇස මැරිලයි මන ඉපදෙන්නේ. ඇස ඉපදෙන වෙලාවේ විඤ්ඤාණය ඇසේ බැහැගෙන ඉන්නවා. ඇස මැරිලා මන ඉපදෙද්දි විඤ්ඤාණය මනසේ බැහැගෙන ඉන්නවා. මනස මැරිලා කන ඉපදෙනකොට විඤ්ඤාණය කන තුල බැහැගෙන ඉන්නවා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන හයෙන් හැම වෙලාවෙම එක ආයතනයයි ඉපදිලා තියෙන්නේ කියලා. ඒ ඉපදිලා තියෙන ආයතනය තුල විඤ්ඤාණය බැසගෙන තියෙනවා. ඇස ඉපදෙනකොට ඇස තුල විඤ්ඤාණය බැසගෙන තියෙනවා. කන ඉපදෙනකොට කන තුල විඤ්ඤාණය බැසගෙන තියෙනවා. මනස ඉපදෙනකොට මනස තුල විඤ්ඤාණය බැසගෙන තියෙනවා. මේ ආයතන හය හරහා ඇතිවෙමින් නැතිවෙමින් මැරෙමින් ඉපදෙමින් මේ විඤ්ඤාණය ගලාගෙන ගිහිල්ලා මේ ජීවිතයේ මේ මහත්යා මැරෙන වෙලාවට අවසාන චුතිසිත හැටියට මනෝවිඤ්ඤාණය සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා පිංගතුනි. ඊළඟ ප්‍රතිසන්දියට යනවා. එනම් බලන්න දැන් විඤ්ඤාණය එකම විඤ්ඤාණයක්ද මෙතන තිබ්බේ? ඇතිවෙමින් නැතිවෙමින් මැරෙමින් ඉපදෙමින් ගලා යන්නා වූ විඤ්ඤාණය. මෙහෙම ගිහිල්ලා මේ ආකාරයෙන් දකිනකොට මේ රූපය තුල මමේ කියලා ඝන සංඥාවක් අපි දකින්නේ නැහැ. හේතුන් නිසා සකස් වුණා වූ දෙයක්. අවිද්‍යාව තිබ්බ නිසා සංස්කාර සකස් වුණා. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ. අවිද්‍යාවත් සංස්කාරත් අතර සත්වයක් පුද්ගලයෙක් නැහැ. සංකාර පච්චයා විඥානං. සංස්කාර තිබ්බ නිසා විඥානය සකස් වුණා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාරත් විඥානයත් අතර සත්වයක් පුද්ගලයෙක් නැහැ. විඥාන පච්චයා නාම රූපං. විඥානය නිසා නාම රූප සකස් වුණා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥානයත් නාම රූපයත් අතර සත්වයක් පුද්ගලයෙක් නැහැ. නාම රූප පච්චයා සලායතනං. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නාම රූපයත් සලායතයත් අතර සත්වයක් පුද්ගලයෙක් නැහැ. සලායතන පච්චයා පස්සෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. සලායතනයත් පස්සයත් අතර සත්වයක් පුද්ගලයෙක් නැහැ. අන්න හේතුඵල ධර්මයන් අනුව දකිනවා. හේතුඵල ධර්මයන් අනුව දකිද්දී මමත්වේ දැඩිභාවය මාන්නේ කියන කාරණය අපි තුලින් සිඳිලා යනවා. එහෙම නැත්තම් තමන් අනිත්‍ය සංඥාව තුලින් මේ මාන්නේ කියන කාරණය බැහැර කරන්න ඕනේ. මාන්නේ කියන්නේ මමත්වේ දැඩිභාවයයි පිංගතුනි. රූපය කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වේ දැඩිභාවය, වේදනාව කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වේ දැඩිභාවය, පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වේ